සිල් දැන පිළිගන්න ලැබනවා ගොඩ කාලකින් තමයි අප මෙවැනි වීඩියෝ එකකින් හමු වෙන්නේ. මේ අද මම ඔබට පෙන්වන්න යන්නේ Facebook කරහා කොහොමද Facebook පිටුවක් එහෙම නැත්නම් Facebook කරහා කොහොමද ඔබගේ post එකක් ඒක ව්‍යාපාරික කටයුතු වල දාලා එන්න පුළුවන් එහෙම නැත්නම් ඔබගේ වෙනත් අරමුණක් එන්න පුළුවන් කෙසේ Facebook කරහා කොහොමද ඔබේ පේජ් එක හෝ ඇඩ් එකක් ප්‍රොමෝට් කරන්නේ විශාල පිරිසක් අතර ප්‍රොමෝට් කරන්නේ කොහොමද කියන පිළිබඳව ගොඩක් කට්ටිය අතර ගැටලුවක් තියෙනවා. ඉතින් මම කල්පනා කළා ඒ සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක් කරත් හොඳයි කියලා. අපි දැන් Facebook account එක කරා යමු. හැමෝටම සාමාන්‍ය Facebook ගිනමක් තියෙනවා. ඒක අලුතෙන් කියන දෙයක් නෑ. ගොඩක් කට්ටිය Facebook දැන් යූස් කරනවා. මෙහිදී ඔබ පෝස්ට් එකක් හරි ඔබ පෝස්ට් එකක් ප්‍රොමෝට් කිරීමට බලාපොරොත්තු වෙනවනම් Facebook කරා ඔබ මුලින්ම කළ යුතු වෙන්නේ Facebook පිටුවක්. ඒ කියන්නේ page එකක් නිර්මාණය කළ යුතු වෙනවා. මොකද Facebook page එකක් නැතුව ඔබට හැකියාවක් ලැබෙන්නේ ඔබගේ තියෙන පෝස්ට් එක ප්‍රොමෝට් කිරීම සඳහා. එහිදී මම ඔබට පෙන්වන්නම් මෙතන තියෙනවා ඔබ pages කියන option එකට ගියාම එතන තියෙනවා මෙතන මගේ දැනට තියෙන පිටු කිහිපයක් තියෙනවා සිතන්න යමක් තයෝගේ ලංකා unlimited fund tips ඒ වගේ කිහිපයක් තියෙනවා. ඔබට දැනට Facebook පිටුවක් ඔබ create කරගෙන නැත්නම් ඔබ මෙතන තියෙන create කියන option එකෙන් ඔබට පුළුවන් Facebook පිටුවක් නිර්මාණය කරගන්න. එතන මෙතන තියෙනවා create your page එතන get started ලගියම ඔයාලට පෙන්නනවා මෙතන page name එකක්. එතනදී ඔයාගේ මේ නම සාමාන්‍යයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ ඔබ එක අධ්‍යාපනික වෙන්න පුළුවන්, විනෝදාංශයක කියන entertainment පැත්තට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යාපාරික වෙන්න පුළුවන්. අකර ඔබගේ ව්‍යාපාරයේ කියන හැඟෙන විදිහේ වඩාත් කැපිපෙනෙන විදිහට හඳුනා ගන්න පුළුවන් නමක් තමයි මෙතන පාවිච්චි කරන්නේ. මම උදාහරණයක් කියලා කියවනවා. ඔබ මල්ලවගාවක් කරන කෙනෙක් නම් ඔබ හිතුව ඔබ ඇන්තූරියම ගා කරන කෙනෙක් කියලා. ඒතර ඇන්තූරියම නම් අපි හිතුව ඒකට ඔබ නමක් එක ඔයා ප්‍රොමෝට් කරන්න යනවා නම් ඔබ ඒක අපි හිතමු චතු කියලා. ඒතර නම චතු නම් චතු ඇන්තූරියම. ඒ වගේ ඔබට නමක් එක මෙතන ඔබගේ page එක create කරගන්න පුළුවන්. මොකද මුලින් ඔබ මේ මුලින්ම අවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන්ම ඔබ page එකක් ක්‍රියේට් කරගත්තොත් තමයි ඔබ Facebook පිටුවක් කරහා තමයි ඔබගේ අදාළ ඇඩ් එක හෝ අදාළ පිටුව අදාළ ව්‍යාපාරයේ අන්තර්ජාලය තුලින් Facebook කරහා ප්‍රොමෝට් කිරීමට හැකිවන්නේ. මෙතන මම මේ ඔප්ෂන් එක ඔයාට ගැටලුවක් තිබුණා නම් කමෙන්ට් කරලා මම ඒක කියලා දෙන්න පුළුවන්. කොහොමද මෙතන Facebook පිටුවක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා මෙතන ස්ටෙප් කිහිපයක් තියෙනවා. ඒකට අනුව ඔබ මම හිතන්නේ ඔබට ගැටලුවක් වෙන්නේ. මට දැන් අවශ්‍යතාවය තියෙන අපි ඊළඟට අපි යමු යමු. දැන් මම තියෙන මගේ දැනට තියෙන page එක කරා අපි බලමු කොහොමද ඔබගේ තියෙන ඇඩ් එකක් කොහොමද ප්‍රොමෝට් කරන්න කියලා Facebook කරා. සිතන්න යමක් කියලා මගේ දැනට මම create කරපු page එකක් තියෙනවා. දැන් අපිට දකින්න පුළුවන් එතන පහළට එද්දී මෙතන post photo මෙතන promote කියන option එක අපිට දකින්න පුළුවන්. මෙතන add button කියන එකට පහළ මෙතන promote කියන option එකට ගියාම ඔබට මෙන්න වගේ window එකක් ඔයාලා බලාගන්න පුළුවන්. එතකොට ඔබට දකින්න පුළුවන් ඔබට මේ ආකාර දෙකක් තියෙනවා. එක ඔයාලට ඔයාට පුළුවන් ඔයා දැන් create කරන ලද Facebook පිටුවට අදාළව අලුතින් කරන කුමක් හෝ ඇඩ් එකක්. කියන්නේ ඔබ විසින් කිසිම post එකක් ඔබට ඒක අවශ්‍ය වෙනවා නම් promote කරන්න කිහිප දෙනෙකු අතර මේක මේ promote කරන්න. එතකොට ඔබට boost post කියන option එක use කරන්න පුළුවන්. එතකොට ඔයාලට boost කරන්න පුළුවන් මේ post එක. එතකොට ඒක විශාල පිරිසක් අතර ඒක ඔබට අන්තර්ජාලය හරහා ප්‍රොමෝට් කරන ඇඩ් එකක් කරා යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව ඔප්ෂන් එකක් තියෙනවා. මෙතන ඔබට යට දකින්න පුළුවන් ප්‍රොමෝට් යුවර් පේජ්. ඒතර මම හිතනවා අලුතෙන්ම පේජ් එකක් හදන කෙනෙකුට අපිට එතකොට අපි හිතමු දැන් අර කලින් කියපු උදාහරණ වගේ කෙනෙක් ඇන්තූරියම් බිස්නස් කරනවා. ඇන්තූරියම් මල්. එතකොට එයා ඇන්තූරියම් චතු ඇන්තූරියම් කියලා අපි හිතමු එයා නම සිලෙක්ට් කරනවා නම් එතකොට චතු ඇන්තූරියම් කියන නම කොහොමද අපි විශාල පිරිසක් අතර මේ ප්‍රොමෝට් කරන්නේ? අන්න ඒ ඔප්ෂන්. එතකොට අපිට බලමු මෙතන ගිහිල්ලා කොහොමද අපි ඒක කරන්න කියලා. එතකොට ඔබට දකින්න පුළුවන් මෙතන මේ ආකාරයේ මෙහිදී ඔබට පුළුවන් එතන මෙතන මම කලින් ක්‍රියේට් කරපු මේ post එකක් තියෙනවා. ඒකයි මේ කරකහ ගෙදර අම්බලම කියලා පෙන්නන්නේ. එතන ඔබ අලුතෙන් ක්‍රියේට් කරගන්න page එකේදී ඔබට පුළුවන් මේ create new කියන option එකකින් යන්න. create new කියන option එකකින් ගිහලා ඔබට පුළුවන් මෙතන audience name මෙතන ඔබ අපේක්ෂා කරන audience එකට
ඒකන්නේ ඔබ මේ මේ ඔබේ ඇඩ් එක තුලටද යා යුත්තේ කියන ජන කාණ්ඩය, ඒ කියන්නේ වර්ගයේ ඔබ මෙතනදී ඩිෆයින් කරගන්න වෙනවා. එහිදී ඔබට මෙතන ඔඩියස් නේම් කියන ඔප්ෂන් එකේදී ඔබට කිසියම් නමක් දීලා එතන මේ ගොඩක්කට ඔබ යූස් කරන ඔබ ඔබේ පෝස්ට් එකට අදාළ නේම් එක වුණත් එතන පාවිච්චි කරන්න පුළුවන්. ඔඩියස් නේම් එකක් දෙන්න පුළුවන්. ඊළඟට විතර පහල එනවා ලොකේෂන්, ශ්‍රී ලංකා කියලා ඔබට පෙන්නයි ලොකේෂන්. ඊළඟට ඇඩ් ඉන්ට්‍රෙස් කියලා විතර කොටසක් පෙන්නනවා. එතනින් ඔබට පුළුවන් ඔබට සජෙස්ට් කරන මේ ගෲප් මොනවද, එතකොට ඔබට සිලෙක්ට් කරන්න අවස්ථාවක් දෙනවා. ඔබට මේක ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම යා යුතුද, නැත්නම් ලංකාවේ කුමන ජන කාණ්ඩයටද මේකේ මේ ප්‍රොමෝට් විය යුත්තේ, මේ ඇඩ් එක ෆේස්බුක් කරහා යා යුත්තේ කියන එක. ඒ පිළිබඳව ඔබට එතකොට මෙතන ඉන්ට්‍රෙස්ට් කියන ඔප්ෂන් එකේදී ඔබට සිලෙක්ට් කරන්න පුළුවන් මෙතන බිස්නස් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රී, එන්ටර්ටේන්මන්ට්, ෆැමිලියර් රිලේෂන්ෂිප්, ෆිට්නස් ඇන්ඩ් වෙල්නස්, ෆුඩ් ඇන්ඩ් ඩ්‍රින්ක්, ඔබිස් ඇන්ඩ් ඇක්ටිවිටීස්, ෂොපින් ඇන්ඩ් ෆැෂන්, ස්පෝර්ට්ස් ඇන්ඩ් අවුට්ඩෝස්, ටෙක්නොලොජි මේ වගේ තියෙනවා. ඔබට ඒතර ඉන්ට්‍රෙස් කියලා කියන්නේ උනන්දු, කියන්නේ ඇඩ් ඉන්ට්‍රෙස්ට් ඔ බිහේවියර්, කියන්නේ ඔබට කොයි පාර්ශ්වයන්ටද මේ මේක තුළින් ඔබගේ මේ මේක යායි පවිඩේ යායුත්තේ කියන කතාව ඔබට ඒතරදී සිලෙක්ට් කරන්න තියෙන. ඊළඟට ඔබට මේ අවශ්‍ය තැන ඔබට සිලෙක්ට් කරන්න, ඒතර යට සේව් කියන ඔප්ෂන් ඇතුළේ ඔබට සේව් කරලා ඔබට එතනදී සිලෙක්ට් කරන්න පුළුවන් මොන කාණ්ඩයටද ඒක යායුත්තේ කියන. ඊළඟට විතර ඔබට දකින්න පුළුවන් පහළ ඔඩියන්ස් කියන ඔප්ෂන් එක. ඔඩියන්ස් කියන ඔප්ෂන් එක ඔබට දකින්න පුළුවන් ලොකේෂන්, living in Sri Lanka, age 18 to 65 කියලා තියෙනවා. එතන එඩිට් කරලා කියන්නේ මෙතන දීලා තියෙන ඔබ කියන්නේ වයස කාණ්ඩයක් දීලා තියෙන ඔටෝම මේ අවුරුදු 18 සිට 65 අතර සිටින ජන කාණ්ඩය කරා තමා එතන මේක මේ ඇඩ් එක Facebook කරහා මේ අදාළ මේ පෝස්ට් එක යොමු වෙන්නේ ඒ අය අතරට පමණයි. ඒ කියන්නේ ඒක ඔබට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක මේ ඔටෝ Facebook කරහා දීලා තියෙන ඔප්ෂන් එක. ඔබ හිතනවා නම් මේක අවුරුදු 18ත් 65 අතර නෙමෙයි, මේක අපිට කුඩා ළමුන් සඳහා මොකක් කරියන වැඩසටහනක් කියලා දැනුම් සම්බන්ධ වැඩසටහනක් වෙන්න පුළුවන්, කාටුන් එකක් වෙන්න පුළුවන්. ඔයාලා මේ ඒතර ඔබට සිලෙක්ට් කරන්න පුළුවන් අවුරුදු 18ට අඩුයි නම් අවුරුදු 18ට අඩු කියන මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. ඒක ඔබේ ටාගට් එක වෙන්නේ වයසට වැඩි, අවුරුදු 65ට වැඩි නම් අවුරුදු 65ට වැඩි කට්ටිය මෙතන ඒජ් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේ ඔබට අවශ්‍ය දේ ඊළඟට මෙතන පහල තියෙනවා ජෙන්. ඒතර ඕල් කියලා තියෙනවා. ඒතර ඔබේ ටාගට් ඒරියා එක වෙන්නේ, ඒතර මේ පාරිභෝගික කාණ්ඩය වෙන්නේ සියල්ලම නම් ඕල් කියන එක තමයි. නැන්නම් කාන්තාවන් පමණක් නම් වුමන් කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. නැන්නම් පිරිමින් පමණක් නම් මෙන් කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔබට අවස්ථාව තියෙනවා. මෙතන ඔබට දකින්න පොටෙන්ෂියල් ඔඩියන්ස් සයිස් කියලා තියෙනවා 6.7 මිලියන්. කියන්නේ 167ක් දැනට ලංකාවේ Facebook පාවිච්චි කරන ප්‍රමාණය මෙතන දීලා තියෙනවා. ඒ 167 ඔබ සිලෙක්ට් කරන ඔඩියන්ස් එක අනුව මේ තීරණය වෙනවා කොයි ප්‍රමාණයකටද ආයුත්තේ කියන එක. ඒතර ඔබ විතරදී සිලෙක්ට් කරන අදාළ කැටගරි එක ඔටෝ Facebook එක හරහා අප්ඩේට් කරගන්නවා. මේ ටාගට් ඒරියා එකේ මොන පුදුලන්නද මේක ප්‍රොමෝට් විය යුත්තේ කියන එක. ඊපස්සේ අවශ්‍ය තොරතුරු දුන්නට පස්සේ පහල තියෙනවා සේව් ඔඩියන්ස් කියන ඔප්ෂන් එක. සේව් කියන ඔඩියන්ස් ඔප්ෂන් එක ඔයා සිලෙක්ට් කරන්න ඕනේ. සිලෙක්ට් කළාට පස්සේ දැන් ඔබට දැන් ඊළඟට තියෙන අවස්ථාව තියෙන පේමන්ට් කියන ඔප්ෂන් එකට ඔබට දකින්න පුළුවන් මෙතනදී දැන් ඔටෝ මේ මේ දීලා තියෙන තොරතුරුත් එක්ක පහල චාර්ජස් කොහොමද කියලා. දින එකක් සඳහා, දින දෙකක් සඳහා, දින තුනක් සඳහා, දින පහක් සඳහා ඒ ආකාරයෙන් ඔබට දැනග මේ පේනට පුළුවන්. මෙතන ඔටෝ දැනට තියෙන ඔප්ෂන් එක ඔබට අවශ්‍ය විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන ඩොලර් 5ක් කියන ඔප්ෂන් එක දීලා තියෙනවා. දින 5ක් ලගේ දින 5කට ඔබේ ඩොලර් 5ක් අය කරනවා. ඒ කාලය තුල කොච්චර රීච් වෙනවද කියන එක මෙතන පෙන්නනවා. ඩොලර් 5 කියන ඔප්ෂන් එක රීච් 3.4 ඒ කියන්නේ මෙතන 3400ක් සහ 9700 කියන 3400 සිට 9700 දක්වා peoples per day. ඒකේ දිනකට පුදුනේ 3400 ඉඳලා 9700 දක්වා පිරිසකට මේක රීච් වෙනවා කියන මේක ලංකාව වෙනවා කියන එක ගැරන්ටි එක මේකලෝ ලබා දෙනවා. එතකොට ඒ දිනයකට ඒ වගේ පස් ගුණයක් දින 5කට අදාළව ඔබගේ පේමන්ට් එක ඩොලර් 5ක් වෙනවා. ඒ ආකාරයෙන් ඔබේ තියෙන ඇඩ් එක ඔබගේ Facebook page එක හෝ Facebook page එක හරහා ඔබ කරන ඇඩ් එක මේ ප්‍රොමෝට් කිරීම කරන්න පුළුවන්. ඊළඟට තියෙන ඔප්ෂන් එක තමයි පේමන්ට් කියන ඔප්ෂන් එක. ඔබට දකින්න පුළුවන් මෙතන දැන් මගේ නමත් එක මෙතන සිලෙක්ට් වෙනවා. මේ මේ නමත් එක විතර දීලා තියෙනවා. ඔබ මෙතන ඇඩ් පේමන්ට් මෙතඩ් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඔබ පොළොමියම දැන් ඔබ page එකෙන් පේමන්ට් එකක් තමයි කරලා නැති නිසා ඇඩ් පේමන්ට් මෙතඩ් කියන ඔප්ෂන් එකේදී ඔබට දැක ගන්න පුළුවන් මේ ආකාරයෙන් debit හෝ credit card එකක් මත තොරතුරු තියෙනවා. ඔබ මේ මෙතනින් ඔබ තියෙන කාඩ් එක Visa MX කාඩ් එකක් කරන බල තියෙන ආකාරය සිලෙක්ට් කරගන්න. ඒක PayPal ඔප්ෂන් එකක් දීලා තියෙනවා. අදාළ තොරතුරු enter කර ඊළඟට ඊළඟ නෙක්ස්ට් කියන ඔප්ෂන් එක තියෙනවා. ඊළඟට ඉදිරිපත් කරන අදාළ පියරන්ට යාමේදී ඔබට අදාළ පරිදි පේමන්ට් එක කිරීමට හැකි වෙනවා.
ඉතින් මේ සම්බන්ධයෙන් කමක් අර ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් මගේ වීඩියෝ කට යලින් කමෙන්ට් කරන්න. කිසියම් හෝ ගැටලුවක් මේ ආකාරයෙන් කටහරි තියෙනවා නම් මට පෞද්ගලික ප්‍රශ්න යොමු කරන්න. එහිදී මට පුළුවන් ආකාරයෙන් මම ඔබට උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.